Hi guys, hear me again with some modular drone. So we'll have a look at this. So this is MakeBlock, kind of programmable, transformable drone and hovercraft. So MakeBlock is unlike any drone you have ever seen before. So because it's start with individual magnetic pieces, and 15 seconds later you can have a drone. Actually, it's magical, and control it through the app via Bluetooth and take to the sky in no time. So MakeBlock is amazing, not just because it's entertaining, but also it's educational. So that's the point, and it teaches to kids and big kids actually about coding and air controlling, and you can pre-control pieces within the app and just drag and drop into action. So try your own moves, program your own stunts right in the app. So not only the air takes to the land or sea by transforming your drone into a hovercraft, so it can fly actually and hit any obstacles without any fear. So because it's made with plastic foams, so crash friendly actually. ඔයාලට කලින් වීඩියෝ එකේ වගේම මේකෙත් යූස් කරන්න තියෙන්නේ මේ බ්ලොක් කියන ඇප් එක. ඔයගලන්ට නෝමලි ඔයගලගේ Android හෝ Apple ෆෝන් එකට ගිහිල්ලා App Store එකට හෝ Play Store එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මේ බ්ලොක් කියන ඇප් එක. මේක ඕපන් කරගත්තන් පස්සේ අර අපි Ranger එක ගැන කතා කරා වගේම මේකත් සේම් ඇප් එක යූස් කරලා ඔයගලන්ට Bluetooth කනෙක්ට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට කෝඩින් කරගන්න පුළුවන් within app, or you can download some softwares to your computer. And ඔගලන්ට එක හරහා ප්‍රෝග්‍රෑම් කරගෙන මේක එක්සිකියුට් කරන්න පුළුවන්. අතරම අපි දැන් බලමු කොහොමද මේක ඇප් එක වැඩ කරන්නේ කියලා. අපි දැන් මේක දැන් ඇප් එකට බ්ලූටූත් කනෙක්ට් කරලා තියෙන්නේ. අපි නෝමලි මේ කොළපාට බටන් එක කිව්වම ඩ්‍රෝන් එක වැඩ කරනවා. ඒකේ බ්ලේඩ්ස් ඔක්කොම වර්ක් කරන ගන්නවා. ෆෑන් එකක් වගේ බලා ගන්න පුළුවන්, ඔක්කොම කැරගෙනවා. මේ විදිහට තමයි දකින්න තියෙන්නේ. රතු සහ කොළපාටින් ඔගලන් මේ වටේ තියෙන ස්ටිකර්ස් ඕර්ගනස් කරගන්න පුළුවන්. බලමු දැන් මේක ඔගල බලන්න පුළුවන් බැටරි එක සහ සිග්නල්ස් පෙන්නනවා. අපි දැන් මේක උඩවල බලමු. අපිට ඉතා අලංකාරව මේක ෆ්ලයි කරන්න පුළුවන්. අපිට අපි මේක ටෙස්ටිං කරලා බැලුවා. මෙතින්නේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක ෆ්ලයි කරන අවස්ථාවන්. පොඩි වෙලාවක නම් මේක කන්ට්‍රෝල් කරගන්න. ඊට පස්සේ වාඩ ඇප් එක පුරුදුනෙන් පස්සේ නිකම්ම වාගේ අතර මේක හොර කරන්න පුළුවන්. හරිම කන්ට්‍රෝලින් පොඩි වැඩ කැලි වගේකුත් තියෙනවා. ඒක අපිට ඇප් එක ඇතුලින් දාන්න පුළුවන් සහ ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් වටම. මේකෙන් කිසිම හාම්ෆුල් නැහැ හියුමන් බොඩි එකට. සහ පොඩි අයට වුණා දෙන්න පුළුවන්. මොකද මේක ඇඟේ වැදුනත් එක අපි මේ තියෙන දකින්න බැටරි එක ඔගලන්ට මේ පිටිපස්සේ දකින්න බැටරි එක යට තියෙන එක ලිතියම් බැටරි එකක් තියෙන. ඔයගලන්ට රීචාර්ජබල් එක චාර්ජ් කරන්න පුළුවන් ඕන වෙලාවක, සහ රිමූව් කරගන්න පුළුවන්. සෝ අපි මේකේ ස්පෙසිෆිකේෂන්ස් ගැන පොඩ්ඩක් බලමු. මේක සාමාන්‍ය ඒගොල්ලෝ රේටඩ් කරලා තියෙන්නේ වස අවුරුදු 8ට වඩා වැඩි ඕන කෙනෙක් යූස් කරන්න පුළුවන් විදියට. සහ කන්ට්‍රෝල් ඩිස්ටන්ස් එක 10 meters තමයි බ්ලූටූත් කනෙක්ට් කරන පස්සේ තියෙන්නේ. සහ ඉලෙක්ට්‍රොනික් මොඩියුල්ස් ගැන කතා කරමු. මේකේ තියෙනවා අල්ට්‍රාසොනික් සෙන්ස එක, ගයිරොස්කෝප් එක, බ්ලූටූත් සහ බැරෝමීටර්ස් කියලා තියෙනවා, හලව් කප් එක, ඒ වගේ සෙන්සර්ස් යූස් කරලා තියෙනවා. සහ පවර් සප්ලයි එක ගත්තොත් 7.4 watt තියෙන්නේ, 950 mAh රීචාර්ජබල් බැටරි එකක් තියෙනවා. සහ බරාතින් ගත්තොත් 141 grams විතරයි වෙන්නේ. අපිට ඇත්තටම මේක අතට චර්බරක් දැනෙන්නේ නැහැ මේකේ. සහ we'll talk about some facts. So here are the normal basic facts. So first one is, what can I do with MakeBlock Bluetooth controller? So you can control the MakeBlock without using phone or iPad, and you need to
buy the Bluetooth controller separately. So without your smartphone, your tablet, your iPads, your phones, so not with them, so you can have a Bluetooth control and then you can control it. So the second one, how long does it take to charge? So normally it takes about 1 hour to fully charge the MakeBlock, and the battery can last 8 minutes and 20 minutes in the hovercraft mode and more than 20 minutes in drone mode. So third one, why won't MakeBlock fly with protective cases in the aircraft mode? So thing is, in the aircraft mode, so you don't need to use protective cases, only in hovercraft mode, so otherwise it won't fly. What if the takeoff or landing is not smooth? So open the app and enter the play interface and find calibrate button at the top upper right corner, so you can adjust over there. So for more info, in the description I'll give you the link and the guides, so you can go there and check the stuffs. So thanks for watching, guys. So please don't forget to subscribe, and the next will come soon. See ya.